පෝචනිය කෙරිබත් ගොඩ ඥාන නන්ද ස්වාමිින්ද්‍රයන් වහන්සේගේ ධර්මදේශනාව නමස්කාරවේවා බුද්දුරුවනට සැමදා බුදුහිමි සරනයාමි නමස්කාරවේවා. දම්රුවණට සැමදා සදහම්සාරනයාමි නමස්කාරවේවා සංගරුවනට සැමදාමහා සංග සරණයාමි නමස්කාරවේවා තුනුරුවනට සැමදාතිසාර සාරනයමි සාදුු සාදු බුදුරජාණන් වහන්සේ වදාළ දේශනයක් අසන්නටයි සෝදානන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා ධර්ම දේශනා කරද්දී මුල් අවතියේ උන්වහන්සිට එච්චර වහන්සි වෙන්න ඕන ඕනේ නෑ බොහෝ දෙනකුට ඉතාඉක්මනින් කියපුදී වැටවුණා සමහරවස්ථාවලදී කෙටියෙන් ධර්මය කිව්වාම පිස්්තර වසෙන්ගේ අහනි කෙන තේරුන්ගන්නවා. එදකට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරපු පිරිස උන්වහන්සේ කොට ස්තුනකට බේදෙන කොටස් ියගට බෙදෙනවාද තුනකට බෙදෙනවා පලවෙනි කොටස තමයි ඒගුල්ලන්ට කියන්නේ උගගටි ත්ඥූ කියලා උගටිත කියලා කියන්නේ එක තේරුම වැස්ම ඉවත් කරනවා ගහරි ති බන පියනකින් වහලා ඒ පියන ඇරපු ගමක් මොකක් දෙකට කියන්නේ උගටිත උගගටිත්ඥෝ කියලා කියන්නේ එයාට තියන්නේ පුංචි වැැස්මකින් වැහිලායින්නේ එට ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ හරියටම ගැලපෙන පචනයෙන් හරිටම ගැලපෙන අර්ථන් ධර්මය දේශනා කරනවා ඒඒ ධර්මය දේශනා කරපු ගමන් ඒකෙන විස්තරවසිය තමම තේරුම් ගන්නවා එදකොට එහෙම විශේෂ හැකියාවෙන් ටපු මනුෂ්‍යයෙන්ට කියනවා මොකක්ද හුක් ගටි තඥෝ කියලා එහෙම පිරිස එක්ට එදගේ වගේ අයට කරපු දේශනා තම ගොඩා මෙ ඇතියෙන්නේ එතකොට මේ අවිද්‍යාවේ අටුවම් බැහැපවාට නෙමේ මේ තියන්නේ සාමාන්‍යයෙන් මේ අවිද්‍යාව වහම බිඳී යන්න තෘෂ්ණාව වහම බිඳී යන විදියට පින්න දියුණු විච්චායටට දේශනා කරපු තමයි මේ ඇතියෙන්නේ ටිපිටගේ තියෙන්නේ වැඩිපුර එදකොට සමහර අවස්ථාවල් තියෙනවා බුදුරජාණන් වහන්සේ ඟ ටැවිල්ල භික්‍ෂුන් වහන්සේල්ල කියනව භාගවතුන් වහන්සේ පම හුද කලාවී ඉන්න කැමති මට කටුමනා කරන ධර්මයක් පදාරන්න කිය කියනෝ එදකොට බුදුරජාණන් වහන්ස කියන මෙහෙම භික්ුව ඔබ යමකට ග්‍රහණය වුණුත් ඔබ ග්‍රහණය වෙන්නේ යාටයි. ඔබ යමකින් නිදහස්සනුත් නිදහස් වෙන්නේ භාරයාගෙන්. ඔොච්චටයි බන්න. එතකොට භික්‍ෂුව කියනවා ස්වාමේනී මට මේක තේරුණා මට මේ වදාළකරුණ තේරුණා. එතකොට හනව ඔබට මේ වදානකරුණු තේරුුණේ කොහොමද කෙළ බුදුරජාන් වන්සේ හනෝ. භාගයතුන්ාසමකින් අදහස් කළේ යමකට ග්‍රහණය වුණුත් කියල අදහස් කළේ රෝපේට ග්‍රහණය වුණුත් වේදනාවට ග්‍රහණය වුණුත් සංඥාවට ග්‍රහණය වුණුත් සංස්කාරයට ග්‍රහණය වුණුත් විඤ්ඥාණයට ග්‍රහණය වුණුත් නැවත 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 මට මැඩිමැටිපදීපදීමේ සංසාරය යන්ද වෙනවා ඒකයි මංමකින් තේරුම් ගත්ත මේකට ග්‍රහණය වනොවී නිදහස් වනත් සසරෙන් නිදහස් කෙනික එවන් තේරුන්ග ආයනං ඔපබ යන්න ගිහිල්ල ඉදිරි කරන්න රහත්වෙනවා කලකින් එතකොට ඒ පිරිසට කියනවා මොකක්ද උත් ගටි තන්නු ඒ පිරිස දැම්මම් ලෝක නෑ ඒ පිරිස බුදුරජාණන් වහන්සේගේ කාලිම එතර වුණා එතකොට ආයිත් ඒ පිරිස පහළ වෙනවා නම් පහළවෙන්නේ මෛතිී බුද්ධ ශාසනය තකංගේ මනුෂ්‍යයන් ගේ විදිීට ප්‍රඥාව මෝරණආකාරයට පිළිවෙත් පුරපුර යන්නඕන යි උද්ගටි තං්ඥය මේ බුද්ධ හාසනේ නැහ ඉවරයි ඒගුල්ල ඉතර වුණා. තව පිරිසක්ඉන්නවා ඒ ශ්‍රාවකෙන්ට කියන්නේ විපංචිත අෝ විපංචි ත්ඥෝ කියලා විස්තර කරගෙන අද්දී වැටහෙට. ද දහම් කරුණක් විස්තර කරගනයක්දී වැටහෙනෝ තැම් බුදුරජාණන් වහන්සේ ධර්මේ දේශනා කරන විස්තර කරගෙන යනු යනකට වැටහෙනු දෙන්දක්කද සාරිපුත්ත මාරාතන් වහන්සේ අනුන්ට දේශනා කරපු බනක් අහගන හිටියේ. ප්‍රහත් වුණ සාරිපුත්ත මාරාතන් වහන්සේගේ මාම කෙනෙක් වෙලා හිටිපු කෙනෙක් යක් හිටියා දීගනක කියලා මේ තාපසියාට පායින කාලික සාරිපුත්්‍රමහරහතන් වහන්සේ එතකොට රහත් වෙලානෑ සෝවන් වෙලා හිටිය බුදුරජාණන් වහන්සට පවන්සලසල හිටිය පාන දවසක පිටි පස්සවාඩු වෙලා උන්නන්සිට පැත්තකඟ දලා පවන්සලමවා එතකොට අර ආවා බීගනක ඇල පොඩි කතාා බහක් වුණා කියන්නේය ප්‍රශ්නයක් ැවය එකට උත්තර දුන්නා එහෙම ඒල්ලා හිට පස්සේ බුදුරජාන් වහන්සේ විඳීම ගැන දේශනා කරලා එතකොට දීගනක සෝවා අගුණ ඒආගන හිටපු සාරි පුතයන් වහන්සේ රැත් ව උග්ගටි තන්නු පොඩි පියනකින් වැහිලා තිබිල තිය එකට පන අං වෙච්චිකමන් ඒ මේ වගේ දෙැ අපි ගත්තු මල්ලක් තියනවා නිළුමක්යෙම් ඔොඳට මෝරලාතීෙනම් ඇබැයි මෝර් ලතිබනට කොච්චරමේරුවත් චිරුඩැස් වැටෙන් ඕනේෙන් එකොට වැහිල් ලතිය නමෝරමේර වට සූරය රස්මී වැටෙන්නකොටම නිළුම පිපෙනවාගේ තමයි ඔ ගටි ත්ඥූ කලා කියන්නේ එතකොට ඒ පිරිස දැන්නේ. ඉරට විපංචි ත්ඥෝකිවේ විස්තර වශයෙන් කියලා දෙද්දී අවබෝධ කරන්න පිරිස. ඒ පිරිසත් දෙන්නේ එකන් විත්සර වසින්ෙන් ධර්ම කරුණු කියා දෙෙද්ද එක තේරුම් ගන්නවා අද ඔබට මේ කියා දෙන්න හදන්නේ සුත්ත නිපාතිය දේශනාවක් ඒත් තීන පාස්මාතෙක් මේ ගොවීකු ගැන විස්තරයක් ඒ ගොවිට කාරණය විස්තර කල්ලා දුන්නා මෙ අවබෝධ කරන සස්වාාවනවා. දැන්ගන්න මනුෂසියන්ට පශ්නයක් බුද්ධ කාලී අහාගෙනඉදලා ධර්මි අවබෝධ කළ නන් ඇයි මේකල්ල අපිට ඒම වෙන් නැත්වේ මෙකලි වෙන්න එත්ති මොකදේ අපේ එවිදියට ප්‍රඥාව මෝරල නතිකම නිසා අපි ට නතමානයව තේරුම් ගඩවනි මන්ගේ තරම ප්‍රඥඥාව මෝරපු අයට තම ඒක සිද්ධ වනේ මේ කාලි අපි ඒ කොච්චර කටපාඩන් කරගෙන හිටියත් ප්‍රඥාව මෝරණ තුරු එක වෙන්නේ. බලින් ගණ්ඩ බෑ ඒ ධර්මබෝධයක් කිසි දවසක බල ගණඩ බලි මලක්ව පුපන්න බ ැඩින්වන පිති. එක මීරුවොත් තම ඒක පුප්න්න පුළුවන්. මලක වනත් එහෙමයි සුභාදාමට යිහිති දෙයක්වත් බෑ බලින් කරන්න. ඉතිං විපංචි තං්යෝ ගැන්න විස්තර කර යන එති බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙනවා ඒ බුද්ධ කාලේ තමයි බුදුරජාන් වහන්සේ පහල වෙලා ඒ අවුරුදු පන්සී ඇතුළි තමයිඒ කොටස් දෙකම බිහිවුණේ ඒ හිටිය එමිනිස්සු ඒන ගටිතඥාය හිටිය විපංචි ත්ඥුවාය හිටිය ඒවගේ තවකොටස කොත් හිටිය කලම ඒගුලට ගැන්නේ නේය කියලා නෙයිය කියලා කියන්නේ උත්සාහෙන් වේරිය නැවත නැවත පමණවාගත යුතු උත්සාහෙන්වේරීෙන් නැවත නැවත පමණවාගත යුතු එහෙම කරනකුට යම් කිසි කෙනකුට පින්නත් තිබ්බ අවබෝධ කරගන්න පුළුවන් ධර්ම අවබෝධ කරන පුද්ගලයන් තුන් දෙෙනයින්නේ උගටිතු උගටිතඥෝ කියලා කියන්නේ කෙටීන් කියන දෙය විස්තර වශයෙන් අවබෝධ කරන අවබෝධ කරනවා ඒ පිරිස බුදුරජණන් වහන්සේ කාලිම එතර වුණා ඊළඟ පිරිස විපංචි ත්ඥෝ කියලා කියන්නේ විස්තර වසය කියා දෙෙද්දි අවබෝධ කරන විළඟට නෙන්ය කියලා කියන්නේ නැවත නැවත හදාරලා නැවත නැව ඉගෙන ගන නැවත නැව විස්තර වසකින් ගෙනගන කියා දෙන එක එතකොට මේ ධර්ම සංගායන කලෙ ්‍රහතන් වහන්සේලා උත් ගටිත්ඥ කෙනා උදදිසා නිවෙයි. විපංචිතඥෝ කෙනා උදිෙසාත් නිවෙයි. කවුරු උදිසාද නෙය කෙනා උදෙසා. එතට මේ ධර්මය අපි කියන්නේ තෝර තෝර්මය කතාබස් කරන්නේ කවුරුම් උදිසාද නෙය පුද්ගලයා උදෙසා නේය කියල කියන්නේ ධර්මය කරා ඔවු පමුණවා ගති හිෙමෙන් හිෙමෙන්ිය ධර්මය තමන්ට පමුණවාගන්න තියන්නේේ ඒක ඉවසීමෙන් කරන්න ඕනමේ නිසා මේ වර්තමාන ලෝකයේ කෙටික්‍රම නෑ එක ධර්මය දන්නව දනිච පබන් දන්න ස්සේදල කලින් කලට සමහරකයන දැන් වන්න ඔුල්ු කොච්ටර කල් යනඳද මේ ගෙහිල්ල ගුත්තාමනයනි කරගෙන මොකදහේතුව එහෙම කරගන්න පුළුවන් එක නෑ මේ ඒක තම ඇත්ත කතාව ැ නය පුද්ගලයෝ. එදකොට ඒ නිසා ඒ පුද්ගලයෝ ඒ පුද්ගලයන් හිමෙන් හිමෙන් නිවසීමෙන් නහිතමහනිව හදාරමෙන් යන්න ඕනි එම් බුදුරජාණන් වහන්සේ කාලි බොෝ විට භික්ෂුන් වහන්සේලට දිලති අසුභ භාවනාව. අසුභ භාවනාව කරලා මාහස තුරනයනකට ඒෙඩ සුවන් වෙනවා. ෆරු පස්කන්දී අනිපති ටේරුම් ගන්නවා ඒ අනුසාරෙන් ඉතුරු මේ පංචිපාදානස්කන්දයන්ගේ නිත්තේ අවෝධ කරගෙන සෝන් වෙනවා මේ කාලෙතින් මාසතුන්න්නෙම අවුරුදු තිහක් කළත් ඒකනම් සෝවන්වේදික ල අපි ටකෙල්ලේම කියන්න අමාරු ඒ ඒක මොකක් දෙහේතුව ප්‍රඥාවේ තියෙන දුරුවලකම ප්‍රඥාව නැති තැන හිස්තන තියෙන ඒ පිරන්න මොකෙන්දදකොට මෝඩගමින් ෝඩම ඇතිතෙන හිස්ටන ඇැතතිේෙනම් ඒක පිරින්නමකද ප්‍රඥාවෙන් ප්‍රඥාව නැති හිස්තන පුරුවන්නේ මෝඩකමින්න යාට ලැබෙන්න්නේ මෝඩකමින් ඇතිබෙන දේවල් ප්‍රඥ්ඥාවෙන් ලැබෙන දවල් මකුත් ලැවෙන්නේ දේ නිසා අපට මේ නිහතමානීව ධර්මය ඉගැනීම ඉතාමත් වැදගත්වයටවා අඩු ගණනයේ මේ බුද්ධ වාසන දැන් අපි දන්න මේ බුද් වාසනී මේ ගෞතම බුද් හසන උග්ගටිචන්ය කෙනෙක්වෙඩ බෑ බොරු කියලවටන්නන අපි අපේ තත් හරිට තේරුම් ගන්න බැනි අතපය හොඳට වැඩ කරන ඇති මනස්සයකුට මැරතන් දුවන්න කල්පනා කරට බෑනි කරන්න ඒ වගේ තමන් දැනගන්න ඕ තමන්ගේ ත ප්‍රමාණය එතකොට හන්න උගටිතංජ කෙනෙක් වඩ බෑ ඊීල්ලඟට පචි තන්යු කෙනෙක් වට බෑ ඒම අභියෝගල හා මං වෙන්නන් කියලා ඒම කන්න බෑ පුළුවන් කරගන්න එම බෑ එන්න අපට අමාරයෙන් හරි වෙන්න පුළන් කවුද නෙඒ පුද්ගලය ඒ අහිමි වනොත් වෙන පුද්ගලයෙක් බවට පක්චනවා එයාට කියන්නේ ප පද පරම කියන්නේ කොච්චර කළත් බෑ කොච්චර කළන් ධර්ම අබෝධ කරන්න බෑ බොදවිකනනාට මකක්ද කියන්නේ අ පරමණ කියලා එතුකොට කොච්චේ කර ධර්මයාවුදු කරන්න බැරිකි බවට පත්ති නොන මකද වැට නෑන ඒන අපිට අඩුගානේ අඩුගානන අපට එකම අවස්ථාව තමයි මේ ගෞතම බුද්ධ ශාසනය නේය පුද්ගලයක් උත්සායින් වීටිය නැවත නැවත නැව නැව නැවත හදාරලා පුරුදු කරලා හිමින් හිමින් යන්තං වා වත්තෙන් ලැබුණොත් කෙනකුට ඔන්න යාට ප්‍රෝජනී ලැබුණ ඒම නැත්තන් ඉතිං ප්‍රයෝජනයක් ගත්ති නෑව නිකම්ම අප ගමනේ නිකම්ම යයි ඉති අදපී මේ ඉගෙන ගන්නේ අට්ටක වර්ගේ ඒ බුද්ධ කාලන්ටල මේ මේ අට්ටකවර්කි බුදුරජාන් වහන්සේ ජීවවාන වැඩ සිටිද්දි මේ සූත්‍ර විදිට සංග්‍රහවෙලා තිබුණා ඒක මේ සූත්‍රනම කාම සූත්‍රය කාමයන් ගැන වදාල දෙසුම කාමයකිව පච පංචකාමේ ගැන වදාළ දෙසුම කාමය කෙළ කන මොකක්ද යම් රූපයක් ඉෂ්ටද කාන්තද මනාපද ප්‍රිය ස්වභාාවෙන් යුත්තද එක තියෙනවා ඉට්ඨහා කන්තා මනාපා, පියරූපා කාමූප සංගිතා රජනීය. ඉෂ්ට මනාප ප්‍රිය ස්වභාව ඇති කැමැත් ඇතිවෙන. කාමෙන් කලෙන කැම කැමැත් ඇතිවෙන කෙලෙස් හටගන්න යන් රූපයක් ඇත්ද ඒක කාමයයි. ඉෂ්ටකානාන්ත මනාප ඕ කැමැත් ඇතිවේද කෙලිස් සුපද්දුවන යම් සබ්දයක් ඇත්ද ඒක කාමයයි ඉෂ්ඨ කාන්ත මනාප කැමැත් ඇතිවනි කෙල්ලිස් එපදුවන යම් ගඳ සුවදක් ඇද්ද එක කාමයයි ඉෂ්ඨ කාන්ත මනාප කෙලිස් සුපදුවන කැමැත් ඇති කරන යම් රසයක් ඇත්ද ඒක කාමයයි ඉෂ්ට කාන්ත මනාප මැඇත තිකරන කෙලෙස් පදෝනයන් ස්පර්ශයක් ඇත්ද ඒ කාමයයි. ඉෂ්ට කාන්තමනාපයි යම් පංච කාමයයක් ඇද ඒව තමයි මෙතන කාමය කියලා කිවේ. එතකට කාම අරමුණුවලට පාලීන් අප කියනව වත්තු අරමුණු ද වස්තු කාම කියනවා. එතුට කාම අරමුණු සාමාන්‍ය මනුස්සයකට ලැබෙන්නේ මොනවුවේද. සල්ලිවලින් හළඟට ඊඩකඩන් දේපල යානවාහට හළඟට අඹුදරෝ ඇඳුම් පළඳම් ආහාර පාඩ මේවයි නෙමේ ද කාමෙල් ලැබින්නේ මේවයින් තමයි කාමෙල් ලැබෙන්නේ එතකොට කාමෙ ලැබෙන්නේ යමකින්ද මනුස්ස්‍යයක් ගිජුවන්නේට නොවේද මනුස්සයක් ගිජුවන්නේ ඒටයි ඒ ගැන විස්තරයක් මේ දේශ නවි තියන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ සැවැත්නුවර එක බ්‍රාහ්මණයක් සිටිය ගෝවියක්. අචිරවත ගංග අයිනේ මෙ කුඹුරක් කළ. ඒ කුඹර හාදී දවසක් බුදුරජාණන් වහන්ේ දැක්කා උන්හස හැමදෑම බලනුවන්නේ උඩේට සමාපත්යකට සමවැදිලා. මහා කරුණා සමාපත්යට සබ වැදිලා උන්වහන්සේ බලනවා කාටද ඔව චතුරාරි සත්‍යය අවබෝධ කරගණ්ඩ එමනැත් චතුරාරි සත්‍යබෝධ කරගඩ පිනක් නැත්තං අඩුගානි උන්වහන්සේ බලනවා මෙහර සුගතියන්න පිනත් තියෙනවාද ද බුද්ධ කාලෙත් එහම බැලුව න්හන්සේ එතකට සමහරය උන්වහන්සට ඇහුුණ තතුරාරි සත්‍යබෝධ කරන්න පිනන්නේ නමුත් සුගතියට යන්න පින තියෙනවා. ඒ ඒ අයට උන්හසේ සුගතීයට යන්න උදව් කරනවා. මට්ටකුන්්ඩලී අරපොඩි ළමය සතුරාරි සත්‍යබෝදු කලි නේ නයාත්මි සුගතිටයන්න පින තිබ්බා ඒ සුගතයට යන්න තියන පින ඉස්මතු කල්ලා දන්න උන්න ස්කාටහරි වැඩුව මේ වැටිච්චවලින් ගොඩට යන්න උදව් කරන්නයි. අන්නක අවංකවම පිහිටී. උන්හසේ බැලුව කාටට මේ දවසක් බැලුව කාටදු පිහිට වෙන්නෝ නේ කියළ බලද්ද උන්වහන්සේගේ මහා කරුණා දෙනතට අසූනා මේ බ්‍රහ්මණයයි ඒයාගෙන් ඕනයි බැලුවම තේරුණා මේ ගොලන්ට මාර්ගිප ලවබෝධ කරන්න පින්න තියෙනවා හැබැයි දැන්නෙමේ දැන්නෙමේ මේ ගොලන්ට යන් සිද්ධයක් වෙනවා සිද්ධීරි මේගොල්ලු කඩාගෙන වැටිනෝ අන්නේ වෙලාව සීව උපද්ව වන්න පුළුව උන්හසේේ ඒතකොට දැම් බලන අපි දන්නන්නේ නේමිකක් මනුස්සයකුට වෙනකට අප රීති මනුස්සයකුගේ කරදරය හොදරඉන්න කාල හොඳරී දලා කරදරය වෙලා හඩාය වැටෙන්නකොට. ඒ විලාවච්චමායියේ අවබෝධ කරන්න කියලා. අපිට පොලන්දු යන්න. බෑ. ඉති මේ බ්‍රාක්්පණය අචිරවති නද අයින ඉඩන් කෑල්ලක් කුඹරක් අද හදනකොට. යාඒ කුම්ඹර සුද්ධ කරද්දි බුදුරජාණන් වහන්සේ තැෙන්දි කියෙලා හිටෙන එතකොටමයා දැක්ක ඇදුර බුදුරජාන් වහන්සේ හන ්‍රහ්මණී මොකක් කරන්නේ ගන බවද ගෞතමයන් වහන්සේ තර බ්‍රහමණය කියන්නේ බවත් ගෞතමයන් වහන්ස කියලා සාම්‍යින් අනිත් තැක කියනස්වාමීනි භාගිවිතුන් වහන්ස කියලා අරයකව බවත් ගෞතමයන් වහන්ස ම මේ කුඹුර සුද්ධ කරගන්නවා කුම්ඹර හානවා කිව්වා ොතයිකිව්වා ර ද ඊළඟට ආයකට කුම්ඹර වපුරන බුදුරජන්ු සාහිල් ියද ගවට වැඩලා බලං හිටිය ඇ ්‍රහමණය මේ මේ මොකද කරන්න මේ දැන් කියලව බාගගෞතමයන් වහන්සේ ම මේ කුම්ඹර වපුර නොවා කිව්වාති ආටික දැවසක් ගියාම කුම්ඹරට වතුර පන්ඳරම් බුදුරජාණන් වහන්සේ වැඩිය ඇතැට ඇල බල්ලන්ගන්න කුම්ඹරති මකක්ද මේ උබ කරන්නේ කෙ හවා මට පන්සක ආද මේ කුම්ඹරට පතුර පන්තිි නෝ ටික දරසක් ගිහාම මේ බ්‍රහමණය වල් නෙල්ලනවා කුම්ඹර බුදුරජාණන් වහන්සේ වැඩිය බලං හිටිය පාත් ගෞතමන් වහසේ ම මේ කුඹරේ වල් නෙලනවා කිවා ආය බුදුරජාණන් වහන්සේ ආය බලංගෙනකට ඔන්න කුම්ඹර ගොයන් හැදිල කිරිවැදිලා බණ්ටිවුන ගොයන් ඩිහැතුන හම මෙයාගේ හිෙල්ල දැන් උන්න කුමරදිහ බලාගර ඉන්නවා ඉන්නකට බුදුරජන් වවාසසි ආයිත තැට වැඩිය බ්‍රහ්මණේ දැන් මොකක්ද කල්පනා කරන්නේ බවත් ගෞතිමන්්ඩහන්ස ඔව බන්ඩි වැදිල දැන් කුඹරතියන්නේ දැම් බොහොම අගේ නේද කුඹට කෙවවා අගේ තමයි දැම් බලන්නේ කෙනෙක් විෙනෙන් කී බතාවක් උන්හන්සේ වඩිනවාද දැන් කුඹර බන්්ඩ ලා කුඹර ොඳට පැවුණ දැන් අරයගේ හිතේ බැඳීමක් ඇතිවුණ අර බ්‍රහ්මණයගේ හිතේ කවුරුගැනද බුදුරජාන් වහන්සේ ගැන දැන් එදා දැන් හොදට කුඹර රන්නවන් පාටු වෙලා මේ කරල් බර වෙලා තියෙනති බුදුරජාන් වහන්සේ ඉදන් හාවස වැටිය කුඹර දිහා ලියත් දෙටක බලන් ඉන්නකට අරය ආවා ඇගේ ්‍රහ්ණ දැන්කුඳ කුම්ර ස්වාමී හරිියගේ කිව මේ පා හොඳට අස්වන්න තියෙනවා ම මේ හිට ගයන් කපන්න හතැන් . බ්‍රහ්මණේදා ගෙදරගල්ල කිව්වා මේ කුඹුර හාන දවස ඉඳලා. මට අලුත් යාලේ කම්බෝන කිරවා. ඒ තමයි බවත් ගෞතමයන් වහන්සේ. මගේ අදහසේ නෝනට කිව්වා මගේ අදහස නැ කුමරේ පලවෙනි කොටසිං කාාල් හදලා අපි ධානය දෙමු මො ද ේතු යාලිවාට ඒ ප්‍රධාන පලිනෙකුට සිත ඇක කටි දෙමකිව දැම්මයා දන්නේ නෑ මෙ බේර ගන්න ආපු ඉක්කෙන කියලා මේ අහිත කවුරු කියලද යාලුව කියලා ඔොනද හවස්වේද්දී මේ අහාස හොදට කලු කරගෙන ආවා අහස කලු කරග නැවිල්ලා කවදාවත්න ජන්දකාරයක් ටික ටික වහින්න ගත්තා න්න ගත්වා ම මෙයා හිිතුන අයෝධෑන්න් හිටුදේ ගොයන් කපන්්ඩ හිටියේ මට මේක කරගන්න බැරිවී වද්ද කියලාඉන්නකොට එන්න ඉන්න වැස්ස තුරල් කරනවා වැස්ස වැඩිවෙනෝ වැස්ස වැඩිවෙලා දැන් ධාරානිිපාත වත්ස ධාරානිපාත වහරුසහ වහිද ගත්තත් වහින්ද වහින්ද මේ බ්‍රාහ්මණයාට හිතට එන්නෙම ගක්ද දුකක් කම්පාවක් අනේ දෙම්මගේ කුඹර කපා ගන්න මට බැරුව යයි. මම දානටයකුද් දෙන්න කල්පනා කරන් හින්නේ. මටමීමකොත් කරගන්න බැරුව යයේ කියල කල්පනා කරා වැස්ස නැවතුන්නේ. වැස්ස දිගටම වැස. ඔන්න උදේ ආරංච වනා ගඟ උතුරනවා කියල. බ්‍රාප්ණනය කෙලීම දිවුව පලණට කුඹරකාාවට. හම කම්ඹර නෑ සම්පූර්ණ ගඟ උතුරල කුඹර සම්පූර්ණය අටි වෙලා දේගෙන් වතුර පහර ගාගෙන යනෝ ඒක දැකවක මං සී නැතු ඇටරු ගෙදර එක්කන් ගියන් ගෙදරක්කංගෙල්ල දැන් ගෙදර අඩනෝ පොළුව හැපෙනවා අනේ මං බොහෝම හාසාවිෙන් මේ වගා කළේ මං බොහෝම කැමැත්තින් මේ වගාම කළේ අ මගේ වගාවට වෙච්ච විපත්තියේ වෙන්න මට වෙච්ච පාඩුව කියලා හඩා වැලපෙනවා. එදා බුදුරජාණන්වා සිමිතෙක් කල් වැඩියේ කුඹුරට එදා ගෙතරට වඩිනෝ. නිස්සකව්වන්න මේ ඔබේ මිත්‍රයා හද ඇවිල්ල ඉන්නක ගෙදරට. අනේ වැඩිය ඇද කියලා අ වැටිල්ල අඩාන්න විලාපදිදී හිටේ බුදුරජාණන් වහසළඟට කියලා . හඩ වැට වැටලබුව බාත් ගෞතමයන් වහන්ස මට වැඩිපුර දුක මේ කුඹුරේ පලවෙනි අස්වැමං ධනි පොඩ්ඩත් දෙන්න හිටියේ මට ඒක කරගන්නත් බැරි වුණා කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රා්මණයාට වදාල දේශනාව තමයි මේ මේ දශ උන්හස දේශනා කරනවා කාමන් කාමයමානස්ස යස්සචේතන් සමිද්ධති, අධධාපීටි මනෝහෝති, ලද්ධා මච්චෝ යදිච්චති. උාසි දේශනා කරනවා යම් කිසි කෙනෙක් කාමයන්ට ආසා කරනවා. දැන් කාම කියල කිවවනුවවා දැන් අපිගෙන ගත්ත කලින්. ප්‍රියමනාප ව ප්‍රියමනාප මිහිරී ඉෂ්ට කාන්ත මනාප කාමෝප සංහිත රජනීය කැමැත්ත ඇති වෙන කෙල්ලෙස් සටගන්නව පේමනාප, රූප, සබ්ද, ගන්ද, ද්‍රස්ස, ස්පාරිස තිවෙන මේව තමයි කාමේ. යම් කිසි කෙනෙක් මේ කාමයන්ට කැමති වෙලාඉන්නවා. ඉන්නකට තස්ස චේතන් සමිජ්ජති ඉදින් ඔහුට ඒ කාමේ සමුෘද වන්නේ නම් සිකයන්නේ. ඒ ආසාකරපුදී ප්‍රාර්ථනා කරපුද ඕන කරපුදී එයාට ලැබෙනවානම් අද්්‍යා පීටි මනෝහෝති එතකොට ඒ කාන්තිම්ම එයාට පීටි මන එකවි ප්‍රීතිම සිතක් ඇතිවෙනවා ලද්දා මච්චු යදිච්චතිීමං ආසකරපුදී මට හබ වනාා කියලා ඒක කාමී තියෙන ආස්වාදය හි ඒමකක්ද කාමේ තියන ආස්වාදය කාමය ආස්වාදය කළ කියන්නේ යමකින් උපතිනවාද සැපයක් සුම්නසක් ඒ ආස්වාදයයි ඒක කලේසකාම කලින් එකමකක්ද පස්තුකාම එකනී අරමුණ මුල්කරගෙන හිතේ ඇතියෙනවන පීටිමන සන්තෝසය අන මංගේ හිතපුදී ලැබනාම මං ආසකරපුදී මට ලැබුණා මට ඕන කරපුදී මට හම්බ වුනා කියල හිතන් ඇති වෙනුනම් ප්‍රීතියක් ඒ ප්‍රීති ඇතිවෙන්නේ ඒ වැළඳගෙන හිතින්ඒ වැළඳගන්නේ නැතුව එක හිත හටකන්න නෑ. හකොට ඇයටඒ සතුට උපද්දල දුන්න හිටේ මොකක් දර බාහිර අරමොන විසින් එතකොට ඒ ඒක තමයි හි එකටගන්න කාමහාසාාව මකක්ද කාම ආසාවෙතකොට අය ආසාවට අරමන්න බාහිර එකක් මොනවාදේ රූප සබ්ද ගන්ධ රස ස්පාසාදීද අපි එක තවත් විස්තර කළ මොනවාගේ දේව ඉඩකඩන් ්‍යානවාහන අමු දරු දේපල මේ ආදක්කූම තම කාමී දරී කාමය ලැබුණනට පස්ස හිතේ තිවුණන සත්ට සුම් නස ප්‍රීතිය ඒකමොකදද කාමාස්වාදය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවායිට පස්සේ තස්සචී කාමයානස්ස චන්ද ජාතස්ස ජන්තුනු එතකොට කාමයට කැමැති වෙච්චික්කිෙනගේ කැමැත්ත චන්දය හටගත් වික්ගනාාට දැන්ගේ කියන්නේ කැමැත්ත කටගත්තට පසේ තමන්ගේ ඉඩමට දෙසි අගේක කැට ඇවෙන කාමවස්තු අරභයා අපි ඒක තවත් ්‍රිස්ත කර ම ඔන්න අපි වෙන පලාාතකට ගියා ගිහල්ල ඔන්න පිඩමක් ගත්ත ඉක්්සල්ලම ඉඩම බැලවා ඔන්න බලලා මේක හොඳයි කල හිතුනා ඔන්න දැන් ආසාාවතියනම කදදයක ගන්්ඩ ඔන්න පත් පැතුවා අප ඒ මට ලබා ගන්න ඕන එකද ඉඩවස්සේ ඔන්න අපි ඒක ගන්නවා ගත්තර වස්සිහිතේ තියනෙම කදී ගැන ඒක මගේ ඊටවසක ටඔන්න අපි වැට ගානවා මට ගහල ඔන්න අපි පරිස්සමෙන් ඔන්න දැන් ලස්සන හරිගසකන යනවා. එහින්නි එක වගාවකොත් කරනවා. ගොන දැන් ඔන්න පිහිතන් සතුටවෙවේවා. ඔන තද පැෑවිල්ලක් කල්ලල අර වගාව සම්පූර්ණින්ම පිනාසේනවා අන් ආසාකරපු දේ නැතිවී යනවා. තේ කාම පරිහායන්ති ආසකරපු දේ ඒ කාමයි වස්තුූ ැස යද්ද සල්ල විද්ධෝව රුප්පති විසපෙවූ හුලකින් පහර විද්ධිකුසයින් පහර ලැබූ කුසයින් පැනසේයි. පීට පසේගෙනා ඒ ගැනම හිත හිතා නොකා නොබී සෝගකර කර තැවිතැවීන. මට මතකයි මං ඒකාලිය කොළඹ සිටිද්ධර ප්‍රසනාවේ ඉන්දිද්දී එක දුවක්කාවා. දුව යාල විලා හිටපු තරුණය ක්‍රියාන්විත රාජකාරයේ දිලඉන්දෙද්දදි මැරුණා දැ මේ ගන කල්පනා කර කර මේ ළමය කන්නත්නෑ බොන්නත් නය කල්පනා කර කර ඉන්නවා ඇයිළමගේ යාලුවක් එහට එක්කංආවා එල මට මුන්න ගැස්වා මංඒ දුව මේ මේ බඳන්න හිටපු ඒ පිරිමිල මැට්ික්ක යාලුනේ වයිස කියලද කෙලාවා විදව මංගෝ යාද විශසදී යාලුවෙද්දී විශ්සට ඉස්සල්ල යා යා දැකල නෑනය එදකොට යාට දැක්කට පස්ස නේද මේ බන්ධනී හටගත්තේ කිය ෙහෝ දැක්කට පස්සයකව එට හිතුන නැම දන්නේ නෑින් දික් කිය ෙහෝ ඇයටට වයිස දානමේදී මට අවුරුදු විශ්සදී අසවලා හම්බුගෙන මොන ගැනවා. එදකොට මගේ හිත මෙයාට බැඳනවා මෙයා ව අවුරුදු හිට පස බාස් මට විසි ුණ වෙනකට මයා මැරනෝ. එතුට මෙයාවෙලෙන් සෝක කර කර ඉන්නවා කියලා තේරු නන්නන් එදා මේකට වයා මේ බන්ධනීට වයා කැමතියෙන ොදක හෙව නැ කිව. එතකොට බලන් එකොට න්ධනය හටගති දැක්කට පස්සේ එතකොට අපේ බන්ධනය කටගන්න එක්කෝ දැක්කට පස්සේ එව නැත්තන් ඇහුවට පස්සේ ඒම නැත්තන් සුවදාග්‍රාණේ කළට පස්සේ ඒම නැත්තන් රස වින්දට පස්සේ පහස ලැබට පස මේ එකකින් තමයි කාමය පිවිසේන්නේ හිතට එකකින් දැන් අපි ආහාරයක් දැකල නෑයා අපේ ටීවයකි පෙන්න්නනවා මේක කාපය එතුකට ගත්පට ත් වේය ඇති වෙන්නේ අනේ මේ කාරන් අපි කනලකමු කියල ඔන්න ආසාවක් උපද නවා දැන්ගන්නට තැන් රුපේ දැක්ක විත රයි දැන් අට කෙලාවා ඇහින් දැක්කපුදේ කනෙන් ඇහුවා ඇහට පෙන්නවා මේකමන් කෑමකාපිය ඔන්න ආසාව ඇත වුණ ඇතිවෙනවාද නැද්ද ආංහෙමැයිගිල්ල කටෙන් අර කන්න ඉතින් කණ්ඩහම්පුුණය කියමු දැක්ක විතර එතකට මක දැටවෙන්නේ ආසාාවක් ඇතිවෙනවා පත පතෙෙන්වා මමව ඩීකත් කවදානං කම්දෝ වෙනවාද නැද්ද ව දේවල්මය කියන්නේ එතකොට අපි බොහෝ ආසාවින් ඒම කණ්ඩය එකක් කරගට ලෑහ් වෙල ගේ නොගෙදර කෙනෙල්ල ඔල පිළ කණඩ ලෑස්සියටටම කරදරැක් නොගදරට අරක පැත්ත අපිිය ඒකට බැල දූල එනකට පිළනු වෙලා වෙන්ඩ පුළුවන්ද බැරිද පුළුවන්න්නේ අර ආසකරපුුදේීම දුකෙන් වී ඉච කරන්න ඕනේ එම වෙනවද නැද ජීවිත ඒකට එක් දේවල් සිදු වෙනවා. ඉතිං අර වස්තුව තමන් ආසකරපුයේ ඒවා අපි ගම්ම තමන්ගේ බිරින්ද. සහහා රවස්ථාව තියන අපි දැකල තියෙනවා හිටපු ගම්මන් දක්කාට පත්තරේක දයෙනුව එකම්ම කෙනෙ පොටි දරුත්තින්දිදි සයිකල ගහිල්ලේ තාත්ත ඇක්සිරන්ටීට විතර තාත්ත මැරෙනවායාගේ පුතත් මැරෙනවා. තදේ සාලාමඇති තාත්තකගේ පුතාගේ දේහිති යගෙන අම්මා වැලපෙනවා. හැමදේමයාට බත්කටක් කැව්වා මගේ ස්වාමියට මං හැමදෑම බත්කටක් කැව්වා මම කාටද දයම් කවන්නේ හැමදෑ මඟ බලන් හිටිය දැන්ං කවුරෙනුවෙන්ද මඟ බලගෙන්නේ ඇති වැල පිනව එතකොට තමන් ආසකරපු කාමයේ මොකද වෙන්නේ යම්මලාග නැතිවෙලා ගියද සල්ල විද්ධෝව රූප්පතිය කුල්ලකින් පහර කෑ කෙනනෙක් ලෙසින්. ෝ. දුකට පත්වේ. ඇ මේක දන්න එක් කනා ොකද කරන්නේ මේක තියනවා බුදුරජන්ස වදාරනවා. මේක අවබෝධ වෙච්චි කෙන. යෝ කාමී පරිවත්ජේති. යම්කිසි කෙනෙ කාමය දුරුරයිද පරිවත්ජේත කියන්නේ දුරුරයිද. කොහම දුරු කරණ සපපස්සේව පදාසිරෝ. භානක සාරපයකුගේ කටලඟ මූන ළඟ නම් අපේ කකුල තියෙන්න්නේ. ලාපිකීම අපි යනකට ගමනක් යැකුට කකුල තිබ් බලන්ති පිටිපසන් ඕ නයකගේ මූන තියෙන්නේ නයිකීනවා පෙනේ කරන්න ඔන්න කකුල ගාව භානක සරපයක්ෙන්වා. දැම් මොකද කරන්න හීමෙන් හිමෙන් අයින්කරන ොද කක්කුල ? ඔව හැකිතා්‍රේකින් ඒ කකු ල එතනින් අහකට ගන්නේ යම් සේද. ුුණ්හන්සගේ වචනයේ සප්පස්සේව පදාසිරු බිහිසුුණු විසගෝර සර්පයෙකුගේ හිසලඟින් තම පාදය ඈත් කරන්නේ යම්සේද එලෙසින් කාමයන් දුරු කරයි. දැ මේ වගේ දේශනාහල නීද බුද්ධ කාලය ඔක්කම අතහරලගිය. ඇයි බුදුරජාන් වන්සේ නායකත්්‍රය දරා ඉන්නවනේ මේ කාලෙත් බුදුරජන්ස වැඩ හිටියනන් ඕන තරඟ ඉන්නව අතරල යන්න. ඉතින් යෝ කාමී පරිවජ්්‍යේතිී සප්පස්සේව පදාසිරෝ ඒ කාමය අත්හරනවකේනවා සප්පස්සයව පදාසිරු බිසුුණු සර්පයකුගේ හිසලඟින් පය ඈත්කර ගන්නාසයින්. ඒවගේ සෝ ඉමං විසත්තිකං ලෝකයේ. ඒ වගේ තමයි ලෝකයෙහි විසත්තිිකා මිසත්තිිකා කියල කියන්නේ තෘෂ්ණාවට කියෙන නමත්. විසත්තිිකා කැන ස්ත්‍රීඩිංග පදයක් ඒක ඉතවරුම තමයි වෙලීයන්නේ වෙලාගන්නේ මොකක්ද වෙලා ගන්නේ සිීත සිත වෙලාගන්නේ මොකෙන්ද වෙලාගන්නේ තන්නාවිල්. සතු සබතිවත්තති ඒකෙන සිහියෙන් යුක්තව ඒ ඉක්මවා යනවා සියෙන් යුක්තව ඉක්මවා යනවා එතකොට බලන්නේ සීහියෙන් යුක්තව ඉක්මවා ගියාම දැ බුදුරජාණන් වහන්සේගේ කාලක රහතන් වහන්සේට මක් හිටේ බද්දිය කියලා උන්වහන්සේ මේ ගිහිකාලේ රජ කෙනෙක් උන්වහන්සේ නිවන් අවබෝධ කලාට පස්සේ ගහන් කැට ගිහින් වාඩි වනත් තනි මේ හිටියත් උන්වහන්සේට නිකම්ම කීවෙනවා අහු සුකම් අහු සුකන්කෙන්. එදකොට රජකෙනෙක් කියලා මේ ගිහිකාලේ ප්‍රාදේශී රජක කියලා භික්ෂූන් වහන්සලා දන් ොසමහරාය දන්නකට කල්පනා කළ මේ අනිත්තගේ ඇද ගවැන්න මාසාය තින්වින්. ඉකොට ඒ භික්‍ෂුන් හන්සල හිතුව දැම්මි හෝසුකන් කියන්නේ හර් රජකම සීපත්වෙලම හිට දියුණු කරන කෙනෙකොට ඒ වගේ අදහස්ඉන්නේ ඉට දියුණු නැති අයටනේ ඇද අනිත්ත ගෑදවහයන්නේ මන් දියුණු නැති අයි තමන් දියුණු වෙච්ච කෙන මගේ පාටිුවි න්න ඒක තම දියුණු වෙච්ච කෙනනගේ තියෙන ලක්සනි දියුණු එක්කෙන පිරුණු කල්ලී වගේ පිරුණු කලීුභායමකක්ද නොසැලි කැලඹෙන් ඇැතු තියෙනවා ඒවගේ යම් කිසිමු කෙනෙක් ධර්මය අහුවෙන ඕනන් යාට ධර්මය අල්ලනෙක්ෙන ඔබ ොයාගන්න හොඳ ක්‍රමයක් මොකක්දේ පාඩුවී ඉන්නවා අනුන්ගේ කුණු කන්දල් වට අටදාන්න අනුන්ටවවාද අලුව ධර්මයට ගණඩ දැඟරල්ලක් තමන්නේ තමන්ගේ පාඩුවී ඉන්නවා ඒින් ත අඳුරුගන්නමමයාානන් ධර්මය ධර්මය අල්ලගන්න පුළුවන් කෙනෙක් කියලා පාඩුවී න්නයා ටම පාඩුවෙන් නතිය ඇති මේ පිරිස කතාවනම් මුොකද මේ අහු ුසකං හෝුසුකන්ගේ නනි තෙනෙත් සුකය කල්පනාක බුදුරජාණන් වහන්සේට ගිහික්කිව තේවගේ අවස්ථාව උන්ඩාහන්ස මකද කරන්නේ නිිශ්සද්ද ඉන්නේ ඇයිඒ අර අනිත්්‍ය අපහද වගත් චීත තම ධර්මයට අප නැති අයි නොව ප්‍රශ්ට හදන්නේ එදකොට ඒ අයට මයි ඒකින් හානි වෙන්නේ ඒය කරි අනුකම්පාවෙන් බුදුර ජන්වහන්සේ අර ස්වාමීන් වහසේ අන්ඩ ගාලානව උබම අහෝසුකංකයකවගේ පරන්න ජීවිතය හිතනවා එකෙන් හැබැද කියලාන. උහස දන්නව මේ රාතන් වහන්සේ කියලා උාහසේ කාටක් කියන්නේ නෑ ම රහත් ම රහත්සුකේ ගැන මේ කියන්නේ කියලා තේතකොට උන්හසේ එවෙල්ලි පිළිතුරදින්නවා ස්වාමීණී භාගතුන් වහස මමගී ගෙදරින් දෙෙද්දීම රජි දුකුවට වැට තාපි බැඳල තිබුණ ගාඩ්ඩි එක දාල තිබුණා පාලිගාමෙන් පිට ගාඩ්ඩික දාලා තිබ ඇතුළි තිබුණ කාමර ස්සරහ තිබුණ නමුත් මං හැමතිස්සයම හිටි බයෙන් හිටේ මට මොන්න වගේ සතුරු ආක්‍රමණයක් ඒඉද කියලා එදකට බය කාමී ලක්ෂණයක් මට කාරදරයක් වෙයිද හානියක් වේද මට ගහ බැෙන මරයිද වහදිල මරයිද කිය මෙ මොන අදහසක්ද කාම තෘෂ්නාවෙන් එන්නේ කාමසාාවන් එන්න ඉව්වා එතකොට එමම එන්නේ නැහැ ධර්මාර් ගන්න කරෙකුට ඇතුට කාම තුෘෂ්ටාවෙන් හටගන්න මේ බය කිව ස්වාවින්දී මට දැන්ගේ බයි නෑ කිවවා මමු දැන් නිදහසේ කැලෙ ඉන්නවා ම නිදහසය විදගෙන යනවා නිදහස ගස්කුලංසිවනී වාඩ විලයින්නවා. මට මාව කවුරරිප මට කවුරරි ගහයිද මට වහදේද මාව මරයිද කියල සිටවිල්ල මට දෙ ඇතිවෙන්නේ මව කිසිවකට නො බැඳනු සිටන් සතුටින් නො එකයි මේ අහෝ සුකන් කියල කියන්නේ දැක් අද කාමය ඉක්මෝ යනවා. තෘෂ්ණාව ඉක්මෝවා යනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වාදනවා කේත්්චං වත්. හිරඥන්වා ගා වස්සා දාසපෝරිසං ගාවස්සන් දාසපෝරිසං කෙත් කෙක්කුඹුරු වතුපිටි ක්‍රන්්‍රිදී ගවමහිසාදීෙන් ජානවාන දැසිදස්සන් තීයෝ බන්දූපුතු කාමන මේවට තමයි සියලුම දිනා බැඳිලා යන්නේ ය නරෝ අනුගිජ්ජති යම් නරයක් මෙට ගිජුවේ ඉනම් ඒක යම් කිසි කෙනෙක් කාමයට ගිජුවේ ඉනම් ඒ ගිජනාට පස්සේ ඒක තබයි මේ අන්ගි තියන එක බහුල වසින් බහුල කර කර එකින් සතුතිවිී න්නවා හටකොට ඒ කාම ආසාාව කියන්නේ ප්‍රබලදයන් නෙමේ එක කාමආසාාව කියන ක්ලේසිය තෘෂ්ණාව ඒ තෘෂ්ණාවට මොක තෘෂ්නාව විසින් තමයි අර මේ බන්ධන හදා දෙන්නේ දැම් බුදුරජාන් වහසේ කාලි බලන්න එක සිද්ධියක් වුණා එක සැමියෙක් ඒ සැමිය කල්පනා කලා පැවිදිවන්න ඕනේ ධර්මයයාහලා හිතලා නොෝනට කිවවා මෙහෙමයි බිරිඳට කිව්වා බම් මහන වෙන්න යනවා අවසර දෙන්න මට කියලා බිරිඳ අරි හො ැව යන්න කිව්වා හැම. ඒ මොකද ඒයට හොර සැමයෙක්ප එතුට බිරිඳමක්ද කිවේ හොඳයි යා ඇන්න එක්මට කියලා මිට දුකකව එමයා ගිය ගිහි පැවිදි වුණ පැවිදිනාට පසුන්න බිරිදිට ආරංච වුණ සැමියා පැවිදි වනා කියලා ඊට පස්සේ බිරිඳ දැන් හොර සැමියත් එක් ඉන්නවා. දකට ආරංචීනවා ව ඒ ගමට පින්ඩ පාසී වැඩලා බිරිද බය වුණ දැම්මයා ගමට ආවා දැම්යා බැරිවිලාවත් සිහුරු ඇරලා එයිද කියල සැමිය අට කිව්වා මෙහෙමයි මෙයා මට විශවාසනය ආයෙන්න්න පුළුවනිී මොකක් දෙකරන්න කියලා ඇවා අප කිය කරි දෙමු හොරිකුට කිරවා හොරුන්ට සල්ලි දුන්න දැම් මෙ හොයාගෙන ගිය දන් හොරුටිකිව මේ අස්වල් එක්කෙනනාව මරන්ඩ කියලා. එකොට හොරු ටික ගියා මේ භික්‍ෂුවක්කින්නවා ගහක්කට භාවනා කරකට හොරු ගා ඒකුව ඇදගැගෙල්ලකවා අපි මරන්න ඕනිවෑාව ඇ මරන්න දෙපා මං යන්න පැනල යන්නෑ කිවවා මව මරන් දෙපාකිවවා එතු එක මට ඔබට තියන මරන්නත්තග පැලලා යන්න නැහ කලලා පොරුන්දදිනිිකප විවාස කරන්න කෝමක ලොවරු පරපසුව මට දෙන්න දවසක් කිට දෙන්න මට ජීවත්ව එන්න කිවා මට කරග්ඩ දෙයක්ත් තියෙනවා මට යම් කිසි දෙයක් තියෙනවා මේ ධර්මාර්ගය කරගඩ මට දවසක් හිට දෙන්න කිවවා එදකට හොරකිව්වා එහෙම බෑ එහෙම ඔබ කිව්වට දෙන්නෑ කිව්වා අපට සාහක්‍යයක් පෝණකිව්වා එතකට මේ ස්වාමෙන් වවාසේ බිම වාඩිවට වාඩි වෙලා එතන කකුල් දෙක දිගඇර ගත්තා දිගරගෙන කලු කලක් ගත්තා උත්සල අතෑරයා දනිස් දෙකට දනිස් දෙක කැඩුණා දැන් සාහකය ඇත්ද කෙලව ඇතිකිේවා හොරු පැත්ත ගිණි මැලක් ගානීටිය දැ ලේයනෝ දනිස් දෙකින් අභාධ්‍යතුන් වහන්සේගේ ධර්මයම මෙනෙහි කරනවා කාමයන්ගේ ආදීනවයම මෙනෙහි කරනවා ඇයි තමන් ආදරය කළ බිරිඳමයි දැන් කොන්තරත්ව දීලතියෙන්නේ මෙනෙහි කරනවා මරණයට බයනැත්තුව මූන දීලා එඩිතරව ධර්මයම සාානය වෙන කරෙන්ඩ කොරුන්ට වැදල දූරුුණ මමී පැත්ත පලාතෙන්නේ ොරුන්ද කියලා එහම නෑ. දනිස් දෙක තලාගත් තමි කලුගල්ලකින්. උදේවේද්දී උන්වහන්සේ සීලු කෙලෙස්සුන්ගින් මිදී පිරිනිවන් පෑවා. අන්වීරයෝ.ීරනමේද. සැබෑම වීරයෝ කාටවත් දොස්කිවවවෙත් නෑ කාගවත් ඇැඟට ප්‍රශට්‍රි දැම්ම ෙත් නැෑ. තමන්ගේම බිරඳ මේ ඒවන්නේ ඒකට දොස්කිවවෙත් නෑ ධර්මයම පිහිටි සිතින් සියල්ලත්තැරයා ධර්මය පිටි සිතින් ඒකට න්න ධර්මය අහුෙනවා යැ දැන් ුන්න ස්වාමනාාසර ධර්මය අහවිල්ලා තිබුුණ නඇද ධර්මය අහුවෙලා තිබ්බා එතකොට ධර්මය අවවිච්ච කෙනෙක් ලේසියන්ගේ පැත්ත ගන්නේ ධර්මය අවිච්ච කෙනෙක් බොන පැත්ත ගන්නේ ධර්මය පැත්තයි ධර්මය පැත්තමයි ගන්නේ විදියට බුදුරජාණන් වහන්ස දේශන කළ කේතින් කුඹුරු වතු පිටි ගෙවල් දුොරුවල් යානවාහන දැසි දැස්කම්කරු පුරුෂයන් ස්වාමයක් බිරිධ මේවා තමයි සාමාන්‍යය මනුෂ්‍යයකගේ හිත බැසගන්න කරුණු ති මේමයි බැසගත්තට පස්සේ ය ආස්වාදයෙන් සතුට වෙනවා ආදීනවේ දුකට පත්වෙවී ආදීනුව කලකෙනෙ අනනිප්තවීම නැතිවෙලාය දපිගත්තත් මේ ලෝකේ තමන්ගේ බිරිද්ධගේ මරණයෙන්. ම් පපුරුයාගේ මරණයෙන් දරුවන්ගේ මරණයෙන් වැලපි වැලපී ඉන්නයි නැද්ද වැලිපි වැලපී ඉන්න එන්නවා එතකොට තමන්ගේ වස්තු අහිමිවීමෙන් වැලිපි වැලිපී ඉන්න අය කී දෙනෙද්ද.ඒ හැමෝට මේක සිද්ධ වෙන්නේ කාමයට තියෙන බැඳීම නිසා ඇල්ම නිසා එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අබලානං බලීයන්ති මද්ධන්තේ නං පරිසයා අබල වූ එක සාමාන්‍ය මනුෂ්‍යාව මනුෂ්‍යයාගේ හැකියාව, මනුෂ්‍යයාගේ කොසලතා මනුෂ්‍යයාගේ දක්ෂතා මනුෂ්‍යගේ හිතන්න්න පුළුවන්කා මේ උක්හොම විනාශ කරන්න පුළුවන්ද ඇතමයි කෙලෙස් කියන්නේ. ත මංකුවේක දැන් අර කාන්තාවට තිබන යම් ස්වාභක්තියක්. ස්වාන් භක්ති විනාස කළේ තමන්ගේ කාමාසාාවනේ ද තමන්ගේ කාමාසාාවමයි සැමා කරේ තියෙන භක්තිය විනාස කළේ එතකොට මේ කාන්තාව දැන් ආනන්තරය පාප කරනිට අහුනාන ඒන දැන් ඒ හේතු කරගෙනතම මේ උන්ව වහන්සේ මේ ධනිස්තේක හටාගත්ත ඒක මහ පාත කරගෙන වන්නන්සේ පිරනුව පැව වන්ස නි කෙලෙක්සලා පිරුවම් පැව මුත් ඒකට පාර කැපය කවුද බිරිඳ ආනන්තපාප කරමිට අහුන අර ොරු ටික ආනන්තපාප කරමිට අහුනා යාගේ සැමිය හොර සැමිය ආනන්තරී පාප කරමිට අහුන දැන් කොල කොේ ඇත්ද නිරේ දැක්කද කාමාසා විසින් පුද්ගලයාාව ගෙනියන තැන පුද්ගලයාගේ තියෙන බලේ නැති කරලදානෝ කුසල් බලයේ වනසනවා එතුට කුසල් බලයේ වනසනදය මොකද කර නිමී කාමයට යට වූ පුද්ගලයාව යටකරගන්නවා. කාමයට යටක පුද්ගලයාව යටකරගන්නේ ලේසිය විසින්. කෙලෙස් කෙලෙස් විසින් ඒ පුද්ගලයාව යටකරගන්න බුදුරජාණන් වහන්ේ දවසක් දේශනා කළ මහනිෙමි මං දැකලා තියෙනවා මව්පියන් නිසාවත් බොරු නොකී ණ අය. මව්පියන් නිසාවත් බොරු නොකී න අය අර එක තැන්නක සඳහන්ගෙනවා මේ මේ. හොරුරංචුවක් ඉන්න කැලෙක් මැද්දිින් ස්වාමි වාසෙන ම වඩිනවා අලිකට හොරුරංචු මේ ස්වාමනාාශව අල්ලග නොමරන්ද අල්ලගත්තාම ස්වාමනාාංසික නි ම භික්ෂුවක් මම නිදහසයන කෙනෙක් මාවමරන්ද එපා එත මග මුකු දණඩ දය නෑ කියන තරුකිවුණ හොදයි එනම් තමශ නිදහස් කරනවා හැබැයි පාරේන කාටවත් කියන්නනිපා අපි පාරීන්නවා කියලා වන් කැලි ඉතරට කිටිට දෙමප කැලිින් කැලිහර අයන්ද කතා කරල පති හොඳින් මේ වහන්සිේ හොඳින් වැඩියද හොඳින් ආවාම එන අම්මල පිටත්වට මගේ අන්නන් කියෙේ යනවා පුතා කැලේ ද අහු වෙනවා හොරුන්ට දෙමා ඔපියු අවුවෙනකට දෙමවපිය වන්ඩන්ඩ ගන්නවා අනේ අපේ පුතා මේ මහන වෙලා මේ පාරෙන්ගියයා අපිට කිව්ේ නෑ මේක කියලා හොරු කට්ටිකට අහවෙනවා කියලා කිවව නෑ දෙමව්පිය නිසාවත් බොරු කියන්නේ. අපට කිව්ව නෑ කිවවා එතකොට හොරු පි හිතුවා ඇත්තේම ශ්‍රේෂ්ඨ මනුස්සෙන්නේ තමන්ගේ දෙමව්පියන්ටත් බොරුවකින් මුකුත් කියලා නෑනේ. දහස් කළ ඇ දෙනව. බුදුරජාණන් වහන්සේ වදාලා දෙමව්පියෝ නිසාත් බොරු නොක කියන්න භික්‍සුන්. පස්සේ කාල සිූ පසේ නිසා බොරු කියනවා. ලාප සත්කාරකී ටිපසංසා ආසාවෙන් බොරු කියනවා දෙමව්පියන් නිසාවත් බොරු නොකීපු අය පත්සේ කාලි දකිනවාකිව්වා ලාභයක් වු දෙසා බොරු කියනවා කාමයේ ආදීනව. ඒමොකක්ද පුද්ගලයාගේ යහපත් ගතිකුණ වනසන්න වූ කෙලෙස් විසින් ඒ පුද්ගලයාව යට කරනවා ඇයිඒ දකින්න ඒ කාමයකේන එක බිසුුණු සර්පයකුගේ හිස වගේ කියල දකිේ නැතන කකුල තියන් එන්නවා ර්පය දස්්ට කරනවා. සැයි බුදුරජන් වන්සේ කාමය පෙන්වා දෙේනවන කාමය මොනවාගේද. සර්ප හිසක් වගේ කියලා ගේනවා කාමය අන්න සර්පීතකිවේකයි සර්පයාගේ පොලූ ළඟනම් කකුල තියෙන්නේ ය එක්මන්ට මකක්ද කරන්න ඕනේ වහාම කකුල ඇතට ගන්න ඕේ ට උන්හන්ස දශ කලති නතව කාමයට තව උපමා මොනවාදේ මස්වදැල්ලක් වගේ කියනවා කාමය කියලා කියන්නේ. ගිජුලිහිනිියු ගිජුලිහිණියෙක් මස්වදැල්ල කරගෙන ඇව අහස ඉගලනෝ. ඒවට නි නිදහසි ඉගලෙන්ෙ දෙන්නේ අනනිත් ගිජිලිනිු මොද කරන්නේ පස්සෙෙන් පන්න පන්න කොටනවා. එතු රර්ගිජලීන මොකද කර නොනේ. මස්වැදල්ල අතාරෙන් ඕොනේ. මස්ව දෙෙල්ලා අතෑරයාම අර ගිජිරණය කොටන එක නවතනවා. නොවත්න එතු ගුජිලිටික ව කොට කොට හට අර ගිරයට නෙමයි. අර මස්වැදෙල්ල දැහැගෙනන්න නිසා. ඒ වගේ කියනම් මේ කාමේ ලාබ සත්කාර කීර්ති පසංසා මඔොක්කොම කාමේ ඒ වගේ කියනවා. ඒ කාමය අල්ලන් ඉන්නකං එයාට ගහනවා. ඒ කාමි අතරප ගමන් යනි දහස්. එතකොට බුදුරජාන් වහන්ේද ස්නා කලා තියෙනවා ඒවගේ තමයි මස්කපන කොටේ මස්ලුම්බුවය මේ පිහියි වගේ කියනවා. මස්කපන කොටෙන් කොච්චර මස්කපකාප හිටියත් කොටේ කෙටි කෙටියයනවා මිසක් මකුත් නෑ එක ඒ වගේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ගිෙනියගුරු වලක් වගේ කියනවා කාමේ නිසා තැවි තැවි නින්දක් නෑ. ැවිට න්නවා කල්පනා කර කරින් අහු අසවල්දී පැහැරගත්තා අස්වල්දී පැහැරගත්තා අසවල්දී මට නැති වනාා මට අසවල්දී නැතිවුණා මට අස්වල්දී ඕනේ මං අරකළ භාගන්න කොහමුද මේක ලබාගන්න කොෝොද කියලා ගින්නින් ඇැවිතවී වගේ ඉන්නවා. කාමේ. ඒවගේ බුදුරජන්වස් දේශනා කලති නොමේ මේ මස්ලේ නැති ඇටයක් වගේ කියලා කියනවා. ලෝවට සංඟරව තිරණ එක විස්තර කරල මස්ලේ නැතිඇයට බලුලෙවකන්නේ කුස්පිරුමක් පලයක් නැති වන්නේ එතකොට ඒකැනම බල්ලෙකුට දුන්නත් මස්ලී නැති ඇටයක් දවස මේ බල්ලමකොද කරන්නේ ඒක හපහප හපහප ඉන්නයි හපනකට හපනකට ඒ මස්තු මේ මස්කට්ට හපපන්නකට තමන්ගේ විදුරාමයි තුවාල වෙන්නේ එතකොට ඒ ලීර හහිතවා මේ බල්පැටිය මස්සලිගෙනන එකක් කියලා ඒකෙම කාලිගේ වෙනවා ඒ වගේ කියනවා කාමෙ ඒ කාමයන්ගේ සුභයි මේ වගේ විවිධාකාර විදියට බුදුර ඉළඟට පෙන්නල දිීල තිෙනවා මේ රුක්ක පලූපමාකාම ගහක ගෙඩි වගේ කියල කියනවා. ගහත ගෙඩිකන්න ආසකෙනෙක් මේ ගාට නගනවා නැගල ගහයය අත්තක වාඩි වෙලා ගෙඩිකකාඉවා. ව කියෙනෙක් කියෙනවා පොරුවක් කරගෙන එයාට ගහයි නගිෙන දන්නේ එයා මොකද කරන්නේ ගහක අපට ගෙඩි ගන්න ගහ කපන ගොට මේ අර ගෙඩිවල්ට ආසවෙලායා ගහි දිගට හිටිියුත් මොකද වෙන්නේ එයාත් එක්කම විනාශස ව එයා මොකද කරන්න න මට ආදරී නං ගහින් බහින් ඕනේ මේ වගේ බුදුරජාණන් වන්සේ කාමය ගැන විද්ධ උපමාවල්ලින් පෙන්නා දුන්නා විවිද්ධ අයුරීම් පෙන්නාා දුන්නා. එතුකොට ඒ කාමී කියන්නේ පුද්ම විදිට මනුෂ්‍යය විනාස කරන එකක්. මහාකස්්‍යප මහරාතන් වහන්සේගේ ශිෂ්‍ය නමක් හිටිය උන්වහන්සේ බොහොම මහන්සේ මේ ධර්මය දියවරු කරන්න කාල්පනා කරල දිහානත්ති පැද දෙව්වා ප්‍රථමත් ධ්‍යහානවාදී දි්‍යානත්ති පැද්දවවා අසුභාවනාවෙන් ධර්මය තුළින් ්‍යයාන උපදවල ්‍යයානලාබිව හිටිය. කාලයක්ගේ ඇවෑමෙන් මෙයා මේ භික්‍ෂූ පින්ඩ පාති ගිහිල්ල යනකට මෙයා මිස බාග අරමුණක් දැක්කා එක කියන්නේ ස්ත්‍රී අරමුණක් දැක්ක දැකල මෙයාගහිතී අර කුසල් යටපත් වෙලා මාරක් පල්ලබන්නේ අවස්ථයි මාර්ග පලබල හිටිය නෑ අකුසල් හට ගත්ත සිවුරු ඇරිය ගෙදර ගිය ප්‍රස්සාවත් නෑ. හොර කල්ලියකට එක තුුණ ද බලන් බුද්ධ කාලේ මහකස්සව මහනතන් වහන්සේල්ඟ ද්‍යයානු පද්දවාන් හිට භික්ෂුව හොර කල්ලියකට එක තුනා සිුරරලා හොර කල්ලියකට එකතු වෙලා ඉන්දදී ඔන්න හ හොරකමකටහු වෙලා මියාව ආත්තරකුට ගත් අහුන වරදට හොරකමට වර්දකර වුණා ඔන්න අරදකර වෙලා උල හිඳවන්ඩ තීරණය වුණ ග හිදන්න තීරණය ලා දැන් ඔන්න මෙ යාට මල් මාල දාලා අර මල බෙර එක ගහ දැන් එක්කක් යන. මහාකස් මහරහතන් වහන්සේ වඩින තමින් උන්නහසේ බැලුවගද මේ කවු දහ වෙලා එඉන්නේ බැලුවම තමන්ගේ ශිෂක් අර බෙර ගන ඇක චූට නවත්තන්න මට වචනය කතා කරන්න අවසර දෙෙන්න්න මේ තරුණ ඇත්තේක කිවවා මහාකස මහරතන් වන්සර ආඩු ේරක නවත්තලලා තරුණටකෝ දැන්කරම තියන්නේ. අපට බේරගඩ බෑ. ඔයා ඔබ බේරගන්න පුළුවන් ධර්මේයට විතරයි. දැන් ධර්මය පුළුවන්න සීකරන්න වෙන නංක මුකෝත් නෑකිව්වා. ධර්මේ තමයි බේරගඩ තියෙන්න්නකෙවන්. එක පාට සිහිාව දන් දැනගත්ම් ගුත්මෙන කරන්න ද යන්න. සෝක්‍ය අයින් කලා එවලම භාවනනාරුණේ පිටවන්ඩ ගත් අහිත. මේ න ැමයා බේහට හි ත් නෑ වෙනද හිතු ද න මොකක් දැකිි තියෙනම්පර්ණ සතිපට්ටා සතිපට්ටානී සීහය පිහිටුවා ගෙන යනෝ ඔන්න ආරක්ෂකයා දැනිවිර ආරක්ෂකයා ළඟටාව සතිපට්ටාන සය පිහිටවා ගෙන නවා ගෙහිල්ල ඔන්න මේ දැම හි සතුටින් යනවා ප්‍රීතින් යනු ඔන්න දැන් දඩුවමට උල හින්ද්වා දැන් මුල්ල උඩමයා ප්‍රීතින් ඉන්නවා ඒ කායික වේදනා මැඩගෙන මෑ හති පට්ටාන තුළඉවා. මිනිස්සුන්ට තරජි පුදම ුතුනයි වදකඉන්ට මිතක් කල් මෙහෙම කෙනෙක් අපි දැක්කෙ නෑ කියලා. එදා බුදුරජාන් වහන්සේ බැලවා බැලවාම මියත් උක් ගටිත එක් කෙන මේ ආදරමය අල්ලනෙක්ෙන. බුදුරජාණන් වහන්සේ රශ්මි මාලාවක් මිහිදවල ගාථාවක් දේශලා කළ කාමය අතෑරපු ඉක්ගෙනා කාමයටම ගා න්නේද ධර්මය ගැන අධර්මය කරේ කලකිරිලා අධර්මය අතර ලායිත් අධර්මයටටම කියාන්නේේද දැන්වත්සය උපදවාගෙන ආය එන්න කිව එහම කියනකොටම මුන්වහසේ මේ ධර්මය අල්ලගෙන දොන බලයෙන් අ ඇඟ කිදා බහින අර උලින් ශරීරය උඩට ගත්තා අර උලෙන් ගැරිවිලා හසට විසික වුණ ශරර හාසිම්බගේහා බුදුර ජන්නාාස ලඟට ධර්මය දැකලා පිරිෙනවම් පෑව. එතට බලන්ට මිනිස්සුන්ගි තිබිචි දක්ෂතා අද කාල මනුස්්‍යයකුටේම දක්ෂට ආහාල්ලක තියෙනවද සාබනන්නේ කුසල් අකුසල් හදන ග්ඩ කොච්චරමරුද කුසල් අකුසල් දෙක තේරුම් ගණඩ මොන තරන් දවසම කිවත් හරයන්නේන මේක කුසලයයි මේ අකුසලයයි මේක හිතසුව පිණිස පවතින්නේෑ මේ අහිත පිණිස පවතිවා මේක හිත සුව පිරිිස පවතිවා මේක තේරෙන්නේ න කොච්චර කිවවන් අන්න දැක්කද අපේ ප්‍රඥ්ඥාවේ තියෙන අඩුව අ බාහිර කෙනෙක් අපට යමක් කරයි අපට යමත් ද කියලා අපි හිතාගෙනන්න මෝහේ බාහිෙන් කවුරුවත් දෙන්නේ ධර්මය මයිද එතකොට ඒ දුරුවල වූ කෙලෙස් තමන්ව දුරුවල කරන ඒ බල බල නැති කරන්න මනුෂයාගේ යහපත වනසන කෙලිස් තමයි යට කරන්න තමන්ව එදකට බුදුරජාන් වහස පෙන්වා දෙෙනවා එතකොට තමයි දුකට පත්තින්නේ කෙලිස්වලින් පුද්ගලි අටකරයට පස්සේ තතෝනම් දුක්ක මන්වේතිී දුක්කං අන්වේති දුක ෝගේ පස්සිං හබාගනය නො කෙලිස්වල්ට අටවෙලා වරදකට අවුනාට පස්සේ ඒක කර්මයක් කරමෙන් හටගන්න දී තමාගේ පස්ස හභාගනය නවා හභාගනන්න කොහමද නවාම් බින්න මිවෝධකන් වතුරේ ගියපු නැවක් සිදුරු උනාවාගේ කියනු වතුරේ යන නව සිදුරු වෙනෝ සිදුර වෙච්චකම සිදුරක් හදිච් එකක මොකද වෙන්නේ නැව නොනැවතීම නැව ඇතුළට වතුරේ නවා <us> hai, vaula, ැ තුලට වත්තුරේ නවා නො නැවතම වතුරේනවා. මේක වතුරේක නවත් අන්න නම්ම කත කරන්න ඕන. සිදුර වහන් ඕෝනේ. සිදුර වහන් ඕනේ වතුර නවත් අන්න මේ වගේ තමයි කියනවා මේ කාමයට යටවෙලා කලේසියන්ට යට වුනාට පස්සේ නැව හිල්ලුනා වගේ කියනවා. නැව හිල්ලුනා මෝකද වෙන්නේ.ර නැවඉතර වෙන්නේ. එදරයන්න බෑ නැවට. ඇ අර කෙලෙස් ගොඩීම නැ ගිල්ලෙනවා. සතෝනන් දුක්ක මංගති ෝගේ පසු පස්සම දුක හබායනවා. නවම් බෙන්නමයෝධකන් පතුරේ බිඳීග නැව වගේ කියලුම්. තස්මා ජන්තු ජන්තු කියල කියන්නේ සත්ත්ය මිනිසා. තස්මා ජන්තු සදා සතුෝ සදාකිව නිරන්තරයෙන් හැම අවස්ථාවාවම හැම මොහොතේම සතු. සිහෙන් කාමාණි පරිවජ්ජයේ කාමයන් දුරු කරන්න ඕනේ කියන කාමයන් සිහයෙන් දුරු කරන්න ඕනේ කියල කියනම් දම් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ එක තවසිදය. ඔන්න මේ තරුණෙක් බොහෝම මාරුවීන් දෙමවපයගෙන් ආවසර අරගෙන පවුල එකම ළමය මහන වන මාහනවිට අධදිමව්පිය ආසර දුන්නාට හිතේ කැමැත්ත තිබන ද රජගහනුවර තිබන ලොකු උත්සවයක් ඔය උත්සවේ අම්ම තාත්තත් ගියා තිීසල්ලම් මේ තරුණෝ නටනවා සින්දු කියවා ප්‍රීතියවා විෙනුවෝද වෙනවා මෙහම විද්‍ය අර දෙමවපිවටම තක්වුණ අන අප පුතත් හිටියන අපි මේක සාතුට වී වනය කියල ඉතල අම්මා අ්ඩන්න ගත්ත පඩනකට එතන හිටිය වෙසගෙනවෙසගෙන කිව්වා මේ ඇයි මේ නැන්ද අණඩන්නේ කිය හවා ති අනේ අඩන්නේ දුව මේ මගේ පුතා මතක්කුුණා ඇහි පුතාට මක්කුුණාද කෙලෙවවා පුතා මහන වනාාකිව්වා දැ මේ ික්ස්ුවක් කියලලා ඔය ඔය පාත්‍රය කරගෙන ගිවල්ගන් ගිහිල්ලොව එක කාගබි ඉවාකිවා. එටවසව ම පුතා ගිල්ල දෙන්නදගෙල් ලෙවා අනේදයේ පුළුවන්නන් අපි පුතාව එක්කංවරෙන් මං බන්දලදිනවාකිව්වා උඹට හරිකි වහෙනම් මට දැනට මං වැඩි බාරගන්නයිකුව මට ඕනේකව කකාවනු මෙ එකකට මේ කරන්න ඊට පස්සේ බැලුව කොහේද ඉන්න කියලා වැලුවම සැවත්නූර වෙසගෙන ගියා දැන් සැවැත්නූරද සැවත්නූරට ගෙහිල්ලා ගියක්කුලේට ගත්තා දැන් ගැක්කුලිට අරගෙන දැන් ධදාන මාන දැන්වඔන්න දැන් භික්‍ුන් නාසල පිඩ පාත්වත්නකට කොද කරන්නේ දානි දෙනු දැන් දැන් පිණිහිට ඉන්න කවුරු කියලද සැදැහැවති දැන් ඔන්න සැදැහැවති දම් දෙවා දැන් අර ස්වාමන් වහසලා පිුසික නොදෑ මාක් කළ හිටිය මේ මේ ලකුණු තියෙන කෙනා තමයි කියලා ඔන්න දැන්ගේ අඳුන ගත්තම පාරයන දවසක් ඒත් පාරනි සෙල්ලන් කරන කොල්න්නන්ට ටොපමදීලා කිව්ව මේ ප ළමයින හෙට අරස් ගවාාමින්න් වහන්සේ පිණුසිගා වඩිද්දී පාරි දවිලිය අවුසන්න කිවවා එකුඩන් ළම පිණුසි වඩදදි පහරි ද විලිය උස්සන ම නි බල ස්වා ාස දහස වැඩල දානිමාන ගඩ වදදින්න න න ස්වාමනීම ස් ත ූට වටිින් ෙලවන ස්තූපූට වැඩැම්වා හොඩම්මල දානනි දීල ඇදල පිළිගන්නල පිටත්ක. අනිදවසී ඇර ළමයි ක්කම මේ කිවා හෙට අනිදවස ගුරලු වතුර ගහ ගඩ කිව එත් ස්වාන පිට පා ට න්න වතුර ගහන්න ර. වෙසගනයි ලමයිට බැල අනිස්වාමන මේ ඇතුර සාලාට වටින්නමේ බලන මේ මයිග කිසි කරදර කියලා ඇතුර සාලාට වැඩ ඕනෙ දානදිල්ල පිටත් කළලා. ඊලඟ දවසේ කිව ස්වාමින්නන්ස හරි කරදරයිම උට හත්ට වඩිින් ාද කියල නුට තත්ට එකකන්ග එකකංගේෙල දානදිලක අනස්වාමනි මේ මමක් මේ තනිකටවෙන්නේ අපි දෙන්න මේමගේ ධනමානදිල පින් දහ කරග නිම්මකිකු මකෝත් කිවන මනාහසේ ය පිටත්තුලා ගා දැන්ගෙහිල්ල කල්පනා කරන ඔන්න ආසාාවහට ගත්තා මහනකමට හිතා ආසාව නැතූකිය. බුදුරජාණන් වහන්සේට මේ කාරණය සැලව උනමයා කල්පනා කරකිරින්වා දැන් දානිගන්නත් නෑ මේ කියලා බුදුරජන් වහසේ එක්න්ල බදුරජන් වහස කාට එක්කංගියා මකිව භික්‍ෂූ දෙැක්කද රසේට ගිජුවීම ගියදුර සට ගිජුවීම දීදුරු දැක්කද කෙල්ල ඔය ගෑනීම කිව ඔය ඔයකාන්තාවම මීට කලින් ආත්මි ඔබේ රසයට ගජි බව නිසා ඔබ රාජ මාලිගාව දක්වා අරංගයා කිව්වා ඒ කොහොමද කියල කතන්දරයාාව විරසිකවා එක මුවෙක් හිටිය තත්තරම්පාට මුවක් මේ මුව අල්ල ගණඩ විටයක් නෑ. රජ රජ පිසුවට ඕනි මුවා දකින්න ඒට පස්සේ රජ ිසුව ඒ කැලෑව ටුවට පැලක්ගාගෙන ගහිල්ලා මී පෙන්ි තවරපු තනකොල දැම්මා මී පෙනි තවරපු තන කොල්ල කකා දැම් මහා පුරදුනාා මී පි තනොළ කණ්ඩ දවසම්මකද කළේ අර බිසව මී පි තනොල දා දදා හිමෙන් හිමි පාරතිගෙනා මාව හිරවසි මාහලි ගාවට මරගෙන ගිය මාව ගල හිර කළ පිරාත්නි තෝකි ෝක කලා කිව්වා දැක්කද මේ කර්මේ පන්නන්න හැ ඉටේදා යන්තම් බේරුන පෙරහත්ම කළලාට යාර්ණ කොරගන්න බැරුව ගියා බුදුරජාන් වන්සේ සී උද් වෙලා උන්වහසේ නිකලෙස්සුුණා හෙතකොට පන්නේ ඉන්නේ සි පදල ධම පුර්දු කරලා පුරදු කල ධර්මයට පැමිණි ව්වා නමුත් විනාසි වඩගේ මොකින්ද කාමින් ධර්මින් මෙම ඉවිනාසේ ගෙන යන්නේ කාමින් ධර්මෙන් කිසි කෙනෙක විනාසේයට ගෙන යන්නේ කාමවස්තු වලින් කාමෙන් තමයි විනාසටිගෙනයන්නේ. තස්ම ජන්තු සදා සතුෝ ඒ නිසා මනුෂ්‍ය හැම්ම කල්හීම සිහියෙන්. කාමානී පරිවජ්්‍යයේ කාමයන් දුරු කළ යුත්තේය කාමයන් දුර්ු කළ යුත්තේය. ඒ කාමයන් දුරු කරනෙක්ෙන අයක වේ කාමයන්ටහුුණු වීද බුද්ධ කාලෙත්තහෙම වඋුණ එහෙනම් අදත් එහෙම වෙනවා හෙටත් එහෙම මේ වී බුහද මේ ධර්මය තියන විස්තර වන ස්වභාවය ආකාලිකයි ඇම කාලයේදීම මේ ස්වභාවේ මේ විදියට සිද්ධ වෙනවා බුදුරජන්හන්සගේ මනාකොට දේශනා කරන ධර්මයක් මේ ඒ ධර්මි තුළ විස්තර වනදී සත්වයක් ඒ සත්‍යයේ හැම දෑම ස්වභාවේ එකම විදිඇයි හෙදුට කාමයෙන් නිදාහානි වනානන් අදාානි නොවිතීද අදත් ඒ විදේරම හානි වෙනවා අදහානි වෙනවානම් කාමෙන් හෙට හානි නොවතිේ ද. හනාගතයේ තඒ විතටම හානිිය හානිය වෙනවා ඒ නිසා අර නෝනින් කල්පනා කරලා තමයි සිහියෙන් යුක්තව කාමයන් දුරු කළ යුත්තේ කාමාණි පරිවර්ජයේ කාමයන් දුරු කළ යුත්තේ තයි පහාය තරේ ඕගන් අන්නේ කෙනා ඕගය කාමියන් අත්තැරල දාල ඕගේ තරණය කරනවා. ඕගැකිවී වේගව සැඩ පහර හොනොවදෝගේ කාමෝග බෝග දිට්ටියෝග අවිජා ෝග ඕගහතරයි කාමෝග කිී කාමය නම තිවේගවස් සැඩ පහර දැම් මේ කාලේ පුද්දලියෝ කාමෝගේට දැඩි ලෙස හවිලයි මේ සත රෝගයටටමහවිලයින්නේ දැඩි ලෙස ගහු වෙලා ග්‍රහණේ වෙලා ගහගෙන යනවා ඒ මොකට ගාගෙන යනවද කාමේ නැමිති වේගවත් සැට පාරට ගහගෙන නවා කාමෝග ඊළඟට දිිටයෝග දිිට්ටියයෝග කියල කියන්නේ දෘෂ්ටි නිරාකීද කොහද අ පයිසිස්කීල ශ්‍රස්තවාදී කණ්ඩායමක් බිහිස්සුුණු මිද්‍ය දෘෂ්ටියයක් පතුරෝල්ල විශාල පිරිසක් මිනි මරාගෙනවා ට හඩලවෙන්නන්නේද වත් ලිම ඒ ඕෝගේට අහු වෙලා ඕෝගේ අහුනම් පස් ඒ ගහගෙන යවා බේරිලි බේරිනෑ ඒකටතින් ආසකරපු සියලු දිනාමී ෝගේ චඩ පහර ගාගනයවා බවෝගේ ඒකි බ බවයට පුනර් භව කරාම ගාගෙන යනවා අයි වෙන භවයන්නේෙම ද නැවත භවයා කටගත්තු නිසායේ ද අපි උපන්නේ නැවත නොද බව හටගන්න ඕන්න ඒක ඕගයක් කියවා. සැඩ පහරක් වගේ යන අවි්‍යා ඕෝග ඔව අන්දකාරය චතුරාරි සත්‍යය නොදැනීම දුක ද නැතිකම දුකහට ගන්නා හේතුව දන්නතිකම ඒ හේතුව නැති කරන්න පුළුවන්ය කියලා දන්නතිකම ඒ දුක්කු පද්දවන හේතුව නැතිකිරීමේ මාර්ගේ දන්න නැතිකම එකත් අවිා අවිද්‍යාව අවිද්‍යා ඕගය අවිද්‍යෝගයක මේ සඩ පහරට අවුනාට පස්සේ මේ කෙනා ගහගෙන ගහගෙන යනවා කොහේ යන්නේ ගහගෙන නිරයට තිරිසල් ලෝකට ප්‍රේත ලෝකෙට සතරාපායට ගහගෙන යනවා අයි එතරයි බේරෙන තනක් නෑ එතුටේ ගහගෙනයකින් වලකින්න්නටම මේ නැවක් තියෙන්නේ එති නැව සිදුරු වෙලා නම් මොකද වෙන්නේ එනැ සිදුරු වෙලා නම් ඒ එතර වෙන්නේ එක ගිලෙනවා බුදුරජාන් වස පෙන්ාදේනවා ය එයා කොහොම දෙේක එතර කරන්නේ කාමය අත්තැරලා හෝගෙන් එතරෙනවා කියනවා නවං සිත්වාව පාරගු ඒ වතුර පිරිණ නැවෙයි සිදුර වහලා පිරිච්ච වතුර ටිකෙන් නැව හිස් කරන්න ඕනි කියනවා දැන්ගන්න නැව තියෙනවා ගඟ මැද්දී ඔන සි දුරක් ඇල්ල වතුරෙන්වා ඉස්සලම කරන්න මගද සිදුරවා ගන්නුවන වහගතර පසේ නැව තුරු වතුර ටික යෙන ඉට පසම ගද කරන්නේවාතුර ටික හිස් කරන්න ඕනේ වතුර අයිං කරන්න ඕනෙ නැවින් නැවින් වතුර අයිංකරන්නට පසේ නැවී වතුරු නෑ පට පස්සේ නැව සුවසේ ඉතරට යන ඒවගේ තමයි කියනවා කාමේ අත හැරලා මේ කෙනා සුවසී යන්නේ ඉතිවිදට බලන්ට දයම් බුදුරජාණන් වහන්සේ මේ කාරණ මේ විස්තර කරහම ුදුරජාන්ස මේක විස්තරයේ මකක්ද තියෙන්නේ ද අපි වන ද කාමයන් පිළිබඳ වදාල දෙසුම මිය හවා ඇ්වාම දැම් මේ දේශනාවේ විස්තර කරන දේ ගත්තත්ය මේක මොකක්ද තියන මේ එක තියන දුක දුක හටගන්න හේතුව දුක නැතිකිරීම නැතිකිරීමේ මාරගමේච ආරි ශක්ති මේ දේශනාව නැද තියෙනවා එතකොට මේ දේශනාව අහපුූයේ බ්‍රාහ්මණයා සෝවාන් පලට පත්වනා ඒ බ්‍රාහ්මණ තුමිය ඒකිවේතුමාගේ බෙරිඳත් සෝවාම්පලට පත් වනා එතකොට බලන්ඩ මේ මේ අවස්ථාව පිණිස බුදුරජාණන් වහන්ස කොච්චරනම් කැපවනාද ඒ පුද්ගලයාාව සෝවාම්පලේට පත්කරවන්න මොන තරම් වහන්සයක් ඇවනාසි කීවතාවක් ඒකුම්ඹරට වැඩියද තීවතතාාවන ඒකුම්ඹරරි යාදහා බලා හිටි අද කුම්ඹරි විස්තරනය හයට එයටට මොකුත් කිවෙන ඕක පට දම්මක්ක වැැසක් කිය කමයා වෙලා ය කෙලක වනගේ විරුද්ධවේ වනන්නේ එහෙම කොහොමද කියලේ විරුද්ධ වෙලා වචනයක් ගැසලා ගයාාන පවුර ඇසෙනවා පවුර ඇසුනා නම්ම පිරටතියන අවස්ථාව ආහිමේනවා බුදුරජන් වහන්ස වේලාසන මොකවත් කිවේ නෑ මොකවත් කිවවනෑ යාගේ සැපදුක්ක හා හාහා කොහෝොද දැන්කමපුරනවාද? අදැන් අතුර බඳින්වද දැම් පැහුණ අද කියකේ ඒවා හා විතර හිටිය න බුදුරජාන් වහන්ේ දන්නවා මේ විදියට පිමිපත්වයක් මේ ප්‍රදේශයට සිද්ධ වෙනවා කියලා හැයි ඒ සිද්ධත්ක මෙයාට මේක සිහි උපද්දවඩ උපකාරී වෙනවා කියලා තිය හොදට මේ වැටිලා යිටපු වෙලාවේ මේ කරපු දේශනෙන්යාට හොඳට තේරුන් ගත්තා අවබෝධ වුණනා ඉතින් බුදුරජාණන් වහන්සගේ කාලේ හිටිය මනුෂ්‍යයන් නන්නේ එක වාසනාවන්ත. ඇ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ ධර්මයේ චතුරාරි සත්්‍යය ඉලක්ක කරගෙනයි. ඒ චතුරාරි සත්‍යේ ඉලක්ක කරගෙන කරපු මේ දේශනාවල් නිසා ඒ යහපතක් විශාලය යහපතක් ඇතිකර ගත්තා. දංවන් අපි මේ ධර්මය නෝ දැන් අපි ධර්මය ආදේ අපි මේ ජීවත්ව වෙන කාමලෝගැනේද. යදර මේර් විස්්සර කරන දේ අදරත් මේ ලෝකයේ සිද්ධ වෙන දෙයක් කිය කියලා අපිට තේරුම් ගත්තාම ඒ තේරුම්ගන්න අපට උපකාර වෙන නෝන අපේ නඕන එකන් අපිට උපතින්ම පිහිටන් ඕනේ මේ ධර්මය අල්ලගන්න ඕන කරන රටාව දැංහර බ්‍රා්ණයට උපතිම තිබ්බා නමුත් එයාට ඒකට අවස්ථාව ඕනේ ේදකොට අපට මේකින් පේනවා ධර්මය අවබෝධ කරන්නත් කෙනෙකුට යම්යම් පසබමක් අවස්ථාවක් තියෙන බව එ එතෙක්යා ධර්මය පුරුදු කර කර පුරුදු කරකර මෙනේ කර කර නුවන මෙනේ කර කරයන්න ඕනේ දම්බල නර පටාචාර භික්‍ෂුණී රහත්තච්ච විදී ය පටාචාර ඉස්සලම සවාන් වුණ සොවාගුුණනි අර පිස්වැදිල ඇවිල්ල යා එදාම ඒස්වූතා පන් සුවම් පලයට පත්වෙලා ඉරවාසේ භික්‍ෂුුණයක් වෙලා භික්‍ෂුුණී සංඝයා අතර ඉදලා දැම්මයයා ධර්මය පුරුදු කරන න ගහිල්ලලා ඉඩන් අර මරණ සතතිය හොතට ජීවිති වැවෙච්චකෙන් ඉන්නමයා එදා මොකද කළේ කොටියේ ඉස්සරහට ගිහිෙල්ලා කුටවිට ඇතුළි වෙන්න භාජනයෙන් පැන් අරගෙන කකුල් දෙකට දාගත්තා. වතුර පොඩ්ඩක් ගිහිල්ල පොලවෝට හිතුනා. වතුර උන්වහන්සේට පටාචා භික්ෂන්න් වහන්සට හිතුුණ මේ විදිීර තමයි පුංචිකාලයේ මැරන්නේ. ආයි වතුර එකක් දැම්ම කකුල් දෙකට තව ටිකක් දුර ගහිල්ල පොලෝට හිතුනා මේ විදියට තමයි මධ්‍යම වයසිදී මැරෙන්නේ අයි වතුර ගොඩක් දැම ඒක තාටිකක් පල්ල හට හගන කිහිල්ල පොලවොට හිදුනා මේ විදිර තමයි නාකිවෙලා මැතිෙන්නේ. එත හැම තිස්සේම ප්‍රටාචාරාව දැක්කමකක්ද. ඔව පුද්ගලයා මර්ණයට පත්වවී යනවා. දැකලා ඊට පස්සේ පටාචාරා කොටට ගිහිල්ල මේ වාඩි වෙලා සීජයෙන් යුක්තව අර පහන් දැල්ලි පහන පත්යෝ ීතිබුණන් රාත්තරී පහන දැල්ලි පහන්තීරේ අ තෙල්වලට බැස්සෙව්ක් පාන්තරී පිටි පස්සෙන් ඇදලා තෙල්වලට බැසවම ප පාන නිවල යන කරම ඒ මෝහතකී නොත් නිකල් ලෙසු. එතුකොට බලන්නරද චීකිරීම මේවගේ තමයි අර කොම්පියුට ලෝකයේ දැවැන්තිය තම ලොක කෝටි ප්‍රතියාගේ දෙවනයා බොෝ දුකසේ ජීවත්පිච්ච තරුණේ ඉස්සර. ලොකු අධ්‍යාපන ලබල නැකේ ලිපියතියෙනවා ය සමහර දවස්වලට මේ හරි ක්‍රිෂ්ා පන්තල්ලක ඇමෙරිකාවේ ඉරිදට දෙනවල්ලු කෑමේක් නිකක්. ඒ කෑමෙ එක කන්න මේ කිලෝමීටර් දායා පයිය නොලුමිය ඒ වේල කාලා එන්න කන්නත් නැති කොල්ුවක්.කෝ මරිදැන්ගයා දෙවන යයිලා ලෝකකි ලොක්කේ. හැමදෑම කරන්නන්නේ උදේර නැගටෙල්ලා කන්නාඩිළඟට ගෙහිල්ල යා අධිෂ්ඨාන කරගන්නවලු කන්නාඩිජා බලාගෙන කණ්ාඩීම් පේන මේ තැනැත්තා අද විතරයි හින්නේ හෙට මැරේ විදයිදන්නේ කවුද දන්නේ. අද මම කරන්න තියනදන් යහපත් දී කරනවාල එහෙම කල්පනා කිරීම නිසා කියේනයා ගොඩක් වැඩ කල්ල ගොඩක් සොයා ගැනෙන් කළේය ගොඩ සස්යගෙනි කර ෙකට උදකල මක්ද. මරණ සතිය යද අපි මෙහි මරණ සතියෙන් රිනාටම කයි නෙගට කියගේ අතා අරි අර මිනිස්සු දැක්ක දන්න නොවිදේ බුදුරජාණන් වහසේනවක් නෙගටව කියයි කියලා මමනං හිතන්නේ බුදු කෙනෙක් තමයි නියම පොසිටිව්ද දේශනා කළේ එතකොට මේ අද බල පුතත් ජන ෝකට ගිට පොසිටි වරදින්න පුළුවන් අන්ද බාලකම නිසා දන්නේන නමුත් මේ බුදුරජාණන් වහන්සකි දේශනාවේ හරි පැදිලුව බලන්ඩ මනුස්්‍යයාට මේ ඔක්කොම දැන්ව ග්‍රාප්ණනයක් ගතුත් ඥමයාා ජීවිතයේ තුළ දැමියයා තේරුන්රන් සෝතක් පාන්න උනාන මේ දේශනාවෙන්. අපිකම ඊට පසෙත්මයාඒ කුමර කරනවාආ පහු. ඊළඟ පාරත්තේ කුමර මේ වැස්ස වහල අයටලා යක එදාට හඬාවට ඉදමයා නෑනේ ඇයියාත්මයා දැන් ජීවිතය ගැනත් දන්නවා බාහිර දෙගැන දන්නවා කාමේ ගැනැත් දන්නවා කාම ආසාාවගෙනැත් දන්නවා ඒක නැතිවීම ගැත් දන්නවා ඒක එතරවීමත් දන්නවා එහෙම කෙනෙක් ලස්සන්ටයකට මෝන දේවී ඉතියේ නිසා අපට මේ දේශනා තුලින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයම අවබෝධ කරගණ්ඩ මේ පින් හේතුවේවා සාතු අතිපෝචනීය කෙරිබත්කොඩ ඥානනන්ද ස්වමින්ද්‍රයන් වහන්සේගේ ධර්මදේශනාව